රස්සාව හොයාගන්නේ නේද කී? රස්සාව කම්බුණා. අද රස්සාව හොයාගමු. කලබල වෙන්න එපා. ගෙදර යන්න හදිස් වෙන්න ඕනේ නෑ. මෙහෙරලා ඉන්නකො. මල්ලි කාලදින්. මොනවද මේ කල්පනා කරන්නේ? කල්පනා කරන දෙයක් නෑ. අපි රස්සාව හොයාගමු. කිසිම දෙයකින් සැනසෙල්ලක් නෑනේ. අයියා අයියාට වමනා මංගල්‍ය කරගත්තනේ. ඒකත් කිසිම පිළිවෙලක් නැති මගුලක්. මේ මගුල හරියන්නේ නෑ. ඊළඟ මල් ළඟට නර බය වෙවුලනවා. අතින් වතල්නම් දෙන්නේ නෑ මල්ලි. මේව කාටවත් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මම්ම තනියම ඉඳගන්න ඕනේ. ඔයාව ගැන කල්පනා කරලා උදාර කරගන්න එපා. එමන් ලබහ කොහෙද මල්ලි? මට කන්තුරි වැඩ කොට ගහිලා මම යන ඉටි කරගන්න. කල්පනා කරන්න එහෙම නැති වුණා. මට එනවා කියපු දවසට එන්න බැරි වුණා. දැන් මොකක් කතා කරලා වැඩක් නෑ ධර්මසිරි අයියේ. ඇයි නැත්තේ? මට වෙච්ච දේවල් දැනගන්න ඕනේ. අපි අද රෑට යමු නේ ලංකා. මට බෑ. ඔයාලට පිස්සුද? ඔව්. මට පිස්සු. එතකොට මට වෙච්ච පොරොන්දු බොරුවක්ද? නැහැ. ඒ අන්තිමට මට කරගන්න දෙයක් තිබ්බේ නැහැ. අපි තාමත් පරක්කු නෑ නේ ලංකා. අපි අතර යටම යමු. එතකොට තිරකසිරි අයියා. එයා වෙනතක් බලාගෙන. අනේ මට ධර්මසිරි අයියේ, රට්ටු මොනවනු කියයිද? මම කොහොමද ග්‍රාමසේවක මාමගේ විමලාවති නැන්දගේ මූණ බලන්නේ?
මාව පිස්සුවට හදන්න පානි ලංකා. දැම්මම ලෑස්ති වෙන්න. අපි අද රැට මෙන් යමු. අපිට ජීවිතෙන් තනක් තියෙනවනේ. මට තේරෙන්නේ නැහැ ධර්මසිරි අයියේ. අද නොකියොත් ආයි මෙන් යන්න ලැබෙන්නේ. ඉක්මන් කරන්න. මං යනවා. දවතිස හොඳට නිදි නැතිනේ. ඒක නිදි වරන්නේ. මරණ හරිට මහන්සි. හෙට වැටෙන් නැත්වනේ මන්න නිදි ගන්නවා. නින්ද කියලා ඇති කියලා. එච්චරම මොනවාර කරේ. අපි යමුනේ ලංකා. බෑ. ඇයි? මං කොහොමද ධර්මසිරියගේ වගේ අපරාධයක් කරන්නේ? එතකොට මගේ ජීවිතේ නැති වෙන අපරාධයක් නෙමෙයිද? කාත් කවුරුත් නැති හිරුලට වඩා ඒජන්ත මහත්තය ලොකු වුණා. කෑ ගහන්න එපා. නිලංකෝ දැම්මම තීරණයක් ගන්න ඕනේ. දැම්මම. මට ඔයාව නැතුව තව එක මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. එළිවෙන්න තව පොඩ්ඩ වෙලාවයි තියන්නේ. ඊට කලින් තීරණයක් ගන්න.
අයි නිලංක වෙන්නතර හැම දෙයක්ම වුණාන්නේ වෙන්නතර හැම දෙයක්ම වුණා දැන් ඒක කතාවක් දෙයක් නෑ ලොකුටි මොකද උනේ කියලා කියන්නකෝ ලාලයි මාමා ලාලයි මාමේ ලාලයි මාමේ කලේ ඉරා ග්‍රාමසේවක මහත්තයා ලැබිලා ඉන්නේ කතා කරන්නකෝ. පේනවනේ? දැන් පේනවනේ? මං කියපු එක වචනයක් අපේ ගෙදර වුණා මායින් කළේ නැහැ. මං අනන්තවත් කිව්වා ඔයගොල්ලෝ හොුණියමක් කියලා. රෑ දවල් දෙකේ කට ගෙවෙන එකක් කිව්වා ඔයා හොුණියමක් කියලා. කොහෙද? අපේ උන්දට උන් මැනික. දැන් පේනවනේ? කළා තියෙන නවලින් ගිරා තරම. තාත්තේ දැන් ඉතින් කෑ ගහලා වැඩක් නැහැ. අපි ජීවිතේ වැඩක් බලාගමු. උඹේ මුළු ජීවිතේම උඹ විනාශ කළා ලොකු පුතේ. ඒක නෙමෙයි කවුරු කවුරු කියන්නේ. මම ඔන්න දරුවයි කියලා බලන්නේ අහුනොත් එහෙම. මම නොකියවයි කියන්නේ. ලංකා අර පේන්නේ අපේ මාලිගාව මං එහෙට තමයි ආව එක්කගෙන යන්නේ සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් කොහේ වුණාම මොකද අපි ටික දවසක් මෙහෙම ඉඳලා වෙන හොඳ තැනකට යමු එපා මට මෙහෙ හොඳයි කෑම බීමක්වත් ගන්න නැද්ද? මොන ඔළුව පලාගත්තු දවසේ ඉඳලම බලාගත්තු අත ඔහේ බලාගෙන ඉන්නවා. වචනයක්වත් කතා කරන්නේ නැහැ. වතුර උගුරක්වත් බොන්නේ නැහැ. රාලහමි අපි යමු නාවති. කිරා අපි එනකම් හොඳට රාලහමි මාමව බලා ගන්න ඕනේ හොඳද? අපි සාස්ත්‍රිය හරලා ඉක්මනට එනවා. යම් විමලවති ය සලානි මාමා සලානි මාමි එයි මෙහෙම දෙයක් කරගත්තේ